සුබ දවසක් කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා මම උදාර චින්තක සිල්වා සුපුරුදු YouTube channel එක The Beyond the Future YouTube channel එක දැන් වසරකට වඩා වැඩි කාලයක් සිට අපි තොරතුරු හා එහෙම නැත්නම් තොරතුරු සංනිවේදන තාක්ෂණය ඒ වගේම මගේ video YouTube නාලිකාව සමග ඔබලා සමග share කරගෙන තියෙනවා ඒ වගේම Facebook page එක ICT knowledge sharing tutor Facebook page එක අපි සජීවීව සම්බන්ධ වෙලා සිටින Facebook page එක තොරතුරු හා සංවේදන දාක්ෂණ පිටියෙන් මේ වෙන විට සජීවීව බොහෝ වීඩියෝ මාලාවක් ඔබ සමග බෙදා හදාගෙන තියෙනවා උසස් පෙළ තොරතුරු හා සංවේදන තාක්ෂණයටත් උසස් පෙළ සාමාන්‍ය පෙළ ඒ වගේම තොරතුරු හා සංවේදන තාක්ෂණයට නබුරුතාවයක් කැමැත්තක් දක්වන ඔබ වෙනුවෙන්ම තමයි මේ වීඩියෝ මාලාව නිර්මාණය කරලා තියෙන්නේ මම නැවතත් මතක් කරනවා The Beyond the Future YouTube channel එක subscribe කරන්න like කරන්න share කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා ඒ වගේම Facebook page එක ICT knowledge sharing tutor experience එහෙම නැත්නම් හරියට search කරලා like එකක් කරන්න share එකක් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා ඒ වගේම ලස්සන travel ලස්සන සංචාර කියලා මම යන තැන්වල ස්වභාව සෞන්දර්ය පිළිබඳ ලස්සන එහෙම නැත්නම් සුන්දර පරිසරයේ සුන්දරත්වය මම ඡායාරූපයට නගනවා ඒ පිළිබඳව ඔබට ගෙනෙනවා ඒ වගේම සංචාරක ස්ථාන ස්වභාව සෞන්දර්ය පිළිබඳ සංචාරක ස්ථාන පිළිබඳවත් මම ඔබලා සමග වීඩියෝ ගෙනෙනවා ඒ ලස්සන ට්‍රැවල් YouTube සමාවල Facebook page එකෙන් ඒ වගේම විහිළු වගේ විහිළු just like job just like job Facebook page එකෙන් ඔබලාට මම හිතන එහෙම නැත්නම් ජීවිතේ වෙනම පැතිකඩක් දකින්න විහිළු එහෙම නැත්නම් හාස්‍ය උපහාසන වෙයි හාස්‍ය ඔබලත් සමග ෂෙයා කරගන්නවා ඒ වටත් ලයික් එකක් දාන්න ෂෙයා එකක් කරන්න කමෙන්ට් එකක් දාන්න කියලා මම ඉල්ලීමක් කරනවා හොඳයි මේ තොරතුරු ගෙනෙනවා මම උදාර චින්තක සිල්වා ඒ වගේම තව පණි වීඩියක් මම මතක් කරනවා මම පුද්ගලික උපකාරක පන්ති පවත්වනවා ඒ H3 බදුළු පිටිය බදුල්ල නිවසේ සිට මම වර්තමාන සිට නිවසේ සිට උපකාරක පන්ති පවත්වන ඒ වැඩත් කැමති නම් සහභාගී වෙන්නට කියලා මම ඉල්ලීමක් කරනවා මේ පණිවිඩයක් මම ඒ සමගම ඔබලාට ගෙනෙනවා තව පණිවිඩයක් මම ඔබලාට නැවතත් මතක් කරනවා මගේ ඉඩමක් තියෙනවා ඒ නුවර සිංහාරගම නුවර නුවර ගුරුදෙණිය සිංහාරගම මාලිගා ගන්න සිටි හිල්ස් ඉඩම් කට්ටියක එහෙම නැත්නම් ඉඩම් ප්‍රවේශ ඉඩම් කට්ටියක් තියෙනවා අංක 280 ඔබලාට කියලා නරඹන්න පුළුවන් සිටි හිල්ස් ඉඩම් කට්ටිය 280 කියන එක ඒ වගේම නුවර නගරයට කිලෝමීටර් 20ක් වමන දුරින් පල්ලකැලේට කිලෝමීටර් 15ක් විතර දුරින් තියෙන මේ ඉඩම ඔබලාට ගන්නවා නම් ඉතාමත්ම සාධාරණ ඉඩකට මම ලබා දීමට කැමැත්තෙන් ඉන්න 280 ඉඩම ඔයාලට කියලා බලන්න පුළුවන් එයටත් එයත් මම පණිවිඩයක් විදිහට මේ විදිහට ගෙනෙනවා හොඳයි අපි තොරතුරු හා සංවේදන තාක්ෂණයේ උසස් පෙළ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ වස්තන පාඩම මෙහෙම පද්ධති පිළිබඳව තමයි සාකච්ඡා කරමින් සිටියේ මෙහෙම පද්ධතිය තුළ ෆයිල් ස්ටෝරේජ් එහෙම නැත්නම් ගොනු කලමනා කරන පිළිබඳව තමයි අපි සාකච්ඡා කරමින් සිටින්නේ ගොනු කලමනා කරන පිළිබඳ මේ වෙන ගොනු කලමනා කරන සහ මෙහෙම පද්ධති පිළිබඳ වීඩියෝ 16ක් ගෙනාවිලා දිනා මේ 17 වෙනි වීඩියෝ එක මේ වීඩියෝ කරනොත් අපි ගොනු කලමනා කරන පිළිබඳ තොරතුරු හා සංවේදන තාක්ෂණය පිළිබඳ සාකච්ඡා කරමු හොඳයි අපි මම මුලින්ම ඔබලාට ගොනු කලමනාකරණය පිළිමේදී එහෙම නැත්නම් ගොනු කලමනාකරණයේදී ප්‍රධාන එක තමයි රීඩ් රයිට් ඇන්ඩ් ස්ටෝරේජ් කියන එක ගොනුවක් ගොනු කලමනාකරණයේදී ප්‍රධාන දෙය තමයි ගොනුවක් තැම්පත් කිරීම ඒ වගේම මේ ගොනුව නැවත ලබා ගැනීම ඒ වගේම ගොනු තැම්පත් කිරීම රීඩ් රයිට් ඒ වගේම එක්සිකියුට් කියන එකක් තියෙනවා ෆයිල් ස්ටෝරේජ් කියන තැන තියෙන අවස්ථාවේදීම මෙහෙයුම් පද්ධති පිළිබඳ සාකච්ඡා කිරීමේදී එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධති නිර්මාණය කිරීමේදී එක් එක් පරයන්ත එහෙම නැත්නම් එක් එක් ප්ලැට්ෆෝම් වලදී එහෙම නැත්නම් Windows ප්ලැට්ෆෝම් එක ඒ වගේම
Windows platform එකක Linux platform එකක ඒ වගේම Apple platform එකේදී ගුණ කළමනා කරන කිරීමේදී මූලික අදහස් සාකච්ඡා කර එහි ඉදිරියක් එහෙම නැත්නම් තවත් නැඹුරුවක් විදිහට තමයි මම පාඩමේ ගුණ කළමනා කරන පිළිබඳ සාකච්ඡා කරන්නේ හොඳයි අපි බලමු මුලින්ම ෆයිල් ඇක්සස් එහෙම නැත්නම් ගුණ වලට ප්‍රවේශය වීම ගුණ වලට ප්‍රවේශය වීමට තිබෙන ආකාරය එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතිය තුළ ගුණ වලට එහෙම නැත්නම් හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන ද්විතීක ආචායනයක තියෙන ගුණ වලට ඇතුළත් වෙන එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එකෙන් ගුණ කියවන එහෙම නැත්නම් ගුණ වලට ප්‍රවේශ වෙන ආකාරය තියෙන ප්‍රධානම ආකාරයක් විදිහට sequential access ආකාරය sequential access sequential access ඒ වගේම random access මේ ප්‍රධානම ආකාර දෙකක් random access කියන ආකාරයට ගුණ වලට පිවිසෙන්නට පුළුවන් මේක ප්‍රධාන මේ ආකාරය ප්‍රධානම ආකාරයක් විදිහට කියන්න පුළුවන් sequential access එක කිව්වොත් අපි දන්නවා එහෙම නැත්නම් දුඩතැටියක ඒ වගේම optical device එක අපිට ප්‍රධාන ආකාරයට ද්විතීක ආචායන එහෙම නැත්නම් ගොනු තැම්පත් කරලා තියෙන ගොනු කලම තැම්පත් කරලා තියෙන ප්‍රධානම ආකාරයක් තියෙන්නේ hard disk එක ඒ වගේම DVD එක මෙන්න මේ විදිහට අපි තැම්පත් කරලා තියෙනවා සෙක්ටර්ස් එහෙම නැත්නම් hard disk එක නම් sector එකක් කියලා කියනවා මේ sector එකකින් එහෙම නැත්නම් මේ sector එකක් තුලින් අපි සීක්වෙන් සෙට් එකක් විදිහට කියනවා එහෙම නැත්නම් බිට් 12ක් එහෙම නැත්නම් අපි hard disk එකක හෝ optical device එකක බයිට් 12 දත්ත ගමඩා කිරීමේදී ප්‍රධාන වශයෙන් 12 bit එහෙම නැත්නම් 512ක bit ප්‍රමාණයකින් byte ප්‍රමාණයකින් 512ක byte ප්‍රමාණයකින් සහෝ 1024ක් ආකාරයට තියෙන මෙහිදී byte ප්‍රමාණය අනුව සම්පූර්ණ දත්ත එහෙම නැත්නම් අපි ෆොටෝ එකක් කියලා මේ ෆොටෝ එක සම්පූර්ණයෙන්ම දත්ත තියෙන්නේ 512ක විතරක් නෙවෙයි 512කට වඩා තවත් එහෙම නැත්නම් මේ ගොනුව පිළිබඳ විස්තරත් තිබෙන්නේ මේ එක sequential එහෙම නැත්නම් එක සෙට් එකක් තුල එක બ્લોක් බයිට් එකක් තුල. එතකොට මෙහිදී එක બ્લોක් එකක් විදියට තියෙනවා. මේ બ્લોක් එකක් විදියට කියන්නේ මේ බයිට් කිහිපයකට. එහෙම නැත්නම් මේ බයිට් කිහිපයක් තියෙනවා නම් මේ එක සෙට් එකක් විදියට කියනවා. සෙට් එකක් විදියට කියනවා සෙට් එකක්. ඒ වගේම මේ 512 හෝ 1024 මේ එක සෙට් එකක් වෙනවා. සෙක්ටර් කිහිපයකින් තමයි બ્લોක් එකක් හැදෙන්නේ. සෙක්ටර් කිහිපයකින් තමයි બ્લોක් එකක් හැදෙන්නේ. මේ විදිහට තමයි ප්‍රධාන විදිහට hard disk එකක හෝ optical device එකක දත්ත ගබඩා වෙලා තියෙන ක්‍රමය තුළ මූලික අදහස වෙන්නේ මෙය. මේ මූලික ක්‍රමවේදය වෙනවා. එතකොට bit 12ක් සමානද bit 512ක් byte 512ක් තුළ අය එක બ્લોක් එකක් විදිහට එක සෙට් එකක් විදිහට ගන්නවා මේ සෙට් එක කීපයකින් තමයි બ્લોක් එකක් හැදෙන්නේ මේ විදිහට තමයි දත්ත ගබඩා වෙලා තියෙන්නේ මේදී මතක් කළ යුතුයි දත්ත එහෙම නැත්නම් අපි සම්පූර්ණයම raw data එකක් විදිහට දත්ත විදිහට තිබෙනවට අමතර මේ ෆයිල් එක පිළිබඳවත් දත්ත මෙහි තුල ගබඩා වෙලා තියෙනවා කලමනා කරන එක වෙලා තියෙනවා ඒ පිළිබඳවත් අපි ඉදිරියට කතා කරමු මෙහිදී අපි ප්‍රධාන වශයෙන් කියනවා නම් sequential access එකක් එහෙම නැත්නම් sequential access එක අනුක්‍රමික ප්‍රවේශයක් විදිහට කියන්න පුළුවන් දත්ත වලට ඇතුළත් වන්නේ දත්ත තුලට ඇතුළත් වන්නේ දත්ත තුලට ඇතුළත් වන්නේ sequential එහෙම නැත්නම් අනුක්‍රමික විදිහට sequential එහෙම නැත්නම් අනුක්‍රමික මෙහිදී අපි මතක් කළ යුතුයි මම ඔයාලට සැමෙන්ටම කියන්නේ සෙට් එකක් එහෙම නැත්නම් ෆයිල් ටුල් බිට් එකක් බයිට් තුල මේ දත්ත
දත්තවල දත්ත ගබඩා කිරීමට අමතරව මේ දත්ත පිළිබඳ විස්තර වාර්තාවක් තබා ගන්නවා දත්ත පිළිබඳ විස්තර වාර්තාවක් තබා ගන්නවා මෙහිදී එහෙම නැත්නම් දැන් උදාහරණයක් විදිහට මේ තියෙන්නේ දත්තයක් කියලා හිතමු අපි ෆොටෝ එකක් නම් ෆොටෝ එක කොටස් වලට වෙන් කරලා දත්ත විදිහට ගබඩා කරලා තියෙනවා නමුත් ඒක ෆොටෝ එකකින් ඒක ක්‍රමයක් ප්‍රමාණයක් කියලා හිතමු මේ තියෙන්නේ දත්ත එක එහෙම නැත්නම් මේ දත්ත එක ප්‍රමාණයක් එතකොට මෙතනදී කියනවා මේ දත්තේ මොන වගේ දෙයක්ද එහෙම නැත්නම් මෙතන තියෙන අපි හිතමු මේ ෆොටෝ එකක් කියලා මේ තියෙන්නේ ෆොටෝ එකක් මේ තියෙන්නේ ෆොටෝ එකක් කියලා හිතමු මේ ෆොටෝ එකේ අපි හිතමු මේ තියෙන එක අපි හිතමු මේ කොටසින් කොටස තමයි මේ දත්ත ගබඩා කරන්නට පුළුවන් ඉන්නේ 512ක පමණ ඒ කියන්නේ 512ක පමණ දත්ත ප්‍රමාණයක් තමයි ගබඩා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට 512ක පමණ දත්ත ප්‍රමාණයක් නම් මේ එක් කොටසක දත්ත ප්‍රමාණයක් තියෙනවා මේ එක සෙක්ටර් එක. මේ සෙක්ටර් වලින් બ્લોක් එකකින් තමයි සම්පූර්ණ ෆොටෝ එක අපිට වර්ග කරගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට අපිට එක් එක් සෙක්ටර් එකක් විදිහට එහෙම නැත්නම් 512 500 512 විශේෂයට දත්ත ගබඩා කරලා තියෙනවා. මේදී මේ ෆොටෝ එකේදී දත්ත සම්පූර්ණයෙන්ම ගබඩා වුණා කියලා හිතන්න හાર્ඩ් ඩිස්ක් එකේ මේ දත්ත ගබඩා වීම තුල දත්ත ගබඩා වීම තුල දැන් මේ කොටස එහෙම නැත්නම් මේ දත්තය මේ තියෙන දත්තේ තියෙන මෙතන තියලා හිතන්න පරිගණකයට හඳුනා ගන්න එහෙම නැත්නම් හાર્ඩ් ඩිස්ක් එකට හඳුනා ගන්න කොටස වලට නෙවෙන් කරලා තියෙන මේ එක කියලා තියෙනවා මේ එක කොටස මේ දෙක කොටස මේ තියෙන කොටස දෙක කියලා හිතමු මේ තියෙන්නේ දෙක කොටස මේ තියෙන්නේ තුන් වන කොටස මේ විදිහට දත්ත ගබඩා වෙලා තියෙනවා. එතකොට මෙතන තියෙන 1 2 3 විදිහට තියෙනවා. දැන් කොහොමද හાર્ඩ් ඩිස්ක් එක මේ කොටසින් කොටසට දත්ත ලබා ගන්න. මේ දත්ත ලබා ගන්න නම් හાર્ඩ් ඩිස්ක් එක හෝ ඔපරේටින් සිස්ටම් එක ෆයිල් කළමනාකරණය කිරීමේදී මේ 1 2 3 කියලා හඳුනා ගන්න ඕනේ. එතකොට මේ 1 2 3 කියන විස්තරේ ගබඩා වෙලා තියෙනවා මේ සෙට් එකක් තුල එහෙම නැත්නම් ෆයිල් එකක් තුල. එහෙම නැත්නම් මේ සෙට් එකක් තුල මේ කොටසෙන් තියෙන මේ එක කියන කොටස මේ කොටසේ තියෙන දෙක කියන කොටස මේ තියෙන තුන කොටස මේ විදිහට එක සෙට් එකක් තුල එක් බ්ලොක් එකක් තුල දත්තද ගබඩා වෙලා තියෙනවා. නැත්තම් මෙයාට හොයා ගන්න බැ මේ ෆොටෝ එකේ සම්පූර්ණ විස්තරය. මේ කොටස දැන් හිතමු ෆොටෝ එකක් ලෝඩ් වෙනවා කියලා. ඇත්තටම අපි කියන්නේ ෆොටෝ එකක් හાર્ඩ් ඩිස්ක් එකෙන් ලෝඩ් වෙනවා කියලා. ඉතින් ෆොටෝ එක මේ වගේ කොටස් වෙලා සම්පූර්ණ කොටස් වලින් අඳුර ගන්නට පුළුවන් වෙනවා. අඳුර ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ අඳුර ගැනීමේදී මේ දත්ත ප්‍රමාණය දිනා මේ එක කියන කොටස. මොකද සම්පූර්ණ ෆොටෝ එකම ගබඩා කරලා තියන්නට බැරිද කොටස් වලට වෙන් කරලා එහෙම නැත්නම් සෙක්ටර්ස් තුල බ්ලොක් තුල තමයි තියෙන්නේ. මේ එක කියන සෙට් එකේ මේ කොටස තියෙනවා, දෙක කියන කොටස මේ තියෙනවා. මේ ටික එකතු වෙලා තමයි අපට ෆොටෝ එක නිර්මාණය වෙන්නේ. එතකොට මේ එක කියන කොටස එක කියලා තියෙන්නේ කොතනද කියලා දත්ත ගබඩා වෙලා තියෙනවා. දෙක කියන්නේ කොතනද කියලා දත්ත ගබඩා වෙලා තියෙනවා. තුන කියන කොටසත් දත්ත ගබ් තියෙන කොතනද කියලා ගබඩා වෙලා තියෙනවා. එතකොට sequential access එකේදී වෙන්නේ මේ දත්ත වලට ඇතුළත් වීම සිදුවන්නේ අනුක්‍රමික ආකාරයට. එහෙනම් නැත්නම් මේ ක්‍රමානුකූලව එකින් එක එකින් එක එකින් එක එකින් එක මේ දත්ත වලට ඇතුළත් වෙනවා. මේ sequential access method එකක්. එහෙනම් නැත්නම් දත්ත වලට ඇතුළත් වීම sequential access method එකක් විදිහට කියන්න පුළුවන්. මෙය එක් ක්‍රමවේදයක්. ඒ වගේම random access method එකක් කියලා කියනවා. random access method එකක් විලදී වෙන්නේ අපි හිතමු දත්ත මේ sectors hard disk එකක් තුල එක් පිළිවෙලකට ගබඩා කිරීමට හැකියාවක් ලැබෙන්නේ. මොකද ඔයාලට මතක ඇති fragment කියන කොටස මීට පෙර වීඩියෝ එකේදී සාකච්ඡා කරා. fragment කියන කොටස මීට පෙර වීඩියෝ එකේදී සාකච්ඡා කරා. මේ කොටස් මම කියනවා මේ විදියට. එහෙම නැත්නම් මේ දත්ත ගබඩා වෙලා තියෙන්නේ hard disk එකේ. එහෙම නැත්නම් අපි optical device එකක කියලා හිතමු. optical device එක ඒ වගේම flash memory එක මේ විදියට තැන් තැන් වල තමයි දත්ත ගබඩා වෙලා තියෙන්නේ. මේ තැන් තැන් වලට දත්ත ගබඩා වෙලා මේ තැන් තැන් වලින් දත්ත වලට ඇතුළත් වෙන්න පුළුවන් නම් මෙය random access method එකක් කියලා අපිට කියන්න පුළුවන්. random access method එකක්. random access method එකක් random access method එකක් විදිහට තමයි මෙය හඳුන්වන්නේ. මේ විදිහට අපි data තියනවා. මේදී අපි මේවා ගණන් නම් කරලා තියෙන 1 2 3 4 5 6
මේ ෆොටෝ එකේ කොටස් වලට වෙන් කරලා තියෙනවා 1 3 4 5 6 6 7 8 නැහැ 9 10 නැහැ 11 මෙන්න මේ දත්ත වල තමයි දත්ත තියෙන්නේ. එතකොට මේ random access විදිහට එහෙම නැත්නම් තනින් තියෙන දත්ත වලට ඇතුළත් වීමක් තමයි random access වලදී සිද්ධ වෙන්නේ. sequential access එකකදී එහෙම නැත්නම් දත්ත වලට ඇතුළත් වෙනවා. එහෙම නැත්නම් මේ පෙළටම තියෙන දත්තයකට ඇතුළත් වෙන්න හැකියාවක් තියෙනවා. මේ එක් ආකාරයක් file management system තුළ operating system එකක් තුළ. මේ එක් විදිහට අපට හඳුන්වන්නට පුළුවන්. හොඳයි. මට සුළු විරාමයක් ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. පරාජය වුණාට හේතු කියලා වැඩක් නැහැ. ඒ කියන්නේ අපි විභාගයකට මුලදේ පරාජයකට හේතු විදිහට වැඩක් නැහැ. ඔබට අධ්‍යාපනය ලබන්න විවිධ බාධක ඇති. කටුක අධ්‍යක්ීම් ඇති. අධ්‍යාපනය ලබන්න බොහෝ බාධා ඇති. නමුත් මේ බාධා මග හැරලා එහෙම නැත්නම් මේ බාධා වලට මුහුණ දීලා ඔබට අධ්‍යාපනය ලබන්න තියනා නම් ඒ තමයි දක්ෂතාවය. දැන් ඔබට ජීවිතයේදී ඕනම විදිහකට බාධා එන්න පුළුවන්. ඒ බාධා මග හැරලා ඒ බාධා තුලින් ඔබට අධ්‍යාපනය ලබන්න තියෙනවා නම් ඔබ සැබෑ දක්ෂය. සමහරట్లాට බාධා නැතුව ඔබට බොහොම පහසුවෙන් ඉගෙනීමට අවස්ථාවනුත් ඇති. එය ඔබලාගේ වාසනාවක්. ඇත්තටම එය වාසනාවක්. නමුත් ඔබට වාසනාව වුණාට ඔබට උත්සාහය කැපවීම තියෙනවා නම් කවදාවත් ඒ දේවල් වලට ළඟ නොවෙන්න බෑ. ඒ කියන්නේ ඔබට ළඟා වෙන්න අනිවාර්යයෙන්ම පුළුවන් ඔබගේ උත්සාහය කැපවීම තියෙනවා නම්. කෙනෙක් අධ්‍යාපනය ලබනවා නම් ඒ අධ්‍යාපනයට උපරිම උපකාර උදව් ලබා දෙන්න ඕනේ. ඒ හින්දා තමයි මම මේ වීඩියෝත් කරන්නේ. මම ලබා ගන්න දැනුම ඔබත් සමග ෂෙයා කරගන්න, ඔබලත් සමග සම්බන්ධ කරගන්නට තමයි මේ වීඩියෝත් ඔබලත් සමග ෂෙයා කරන්නේ. මොකද මමත් අන්තර්ජාලය තුලින් බොහෝ දේවල් අධ්‍යාපනය ලැබලා තියෙනවා. කියන්නේ මම ගුරුවරුන්ගෙනුත් පාසල් කාලයේ ගුරුවරුන් මතක් කරනවා. ඒ ඔවුන්ගේ අධ්‍යාපනය නැතුව කවදාවත් මේ තත්ත්වයෙන් කතා කරන්නට හෝ කරන්නට බැහැ. නමුත් මම කියන්නේ මේ විෂය සම්බන්ධයෙන්, මේ අවස්ථාව සම්බන්ධයෙන්, මේ විෂයේදී අවස්ථාවේදී ඒ ගුරුවරුත් මතක් කරන ගම අන්තර්ජාලය තුලින් ඒ අධ්‍යාපනය ලබන. ඒ වගේම දැනුම බෙදා හදා ගන්නවා අන්තර්ජාලය තුලින්. එයත් මතක් කරගන්න ඕනේ. තව විදිහකට මම කියනවා, දැන් ඔබලාට බාධා, ඒ ජීවිතයේ තියෙන බාධා එක දෙයක්. නමුත් යම් අයෙක් බාධා කරනවා නම්, කිසියම් කෙනෙක්ගේ අධ්‍යාපනයට කෙනෙක් බාධා කරනවා නම්, එය කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා නම්, ඔබ වුණ ත්‍රස්තවාදීන් විදිහට හිතන්න. ඇත්තටම එයත් එක ත්‍රස්තවාදයක්. එය එක් ත්‍රස්තවාදයක් විදිහට මම හිතනවා. කෙනෙක්ගේ අධ්‍යාපනයට බාධා කරනවා නම්, අධ්‍යාපනය ලබන්නට අවස්ථාවක් ලබා දෙන්නේ නැත්නම්, මේ අවස්ථාවන් අහුරනවා නම්, එය මම හිතන්නේ ත්‍රස්තවාදයක් විදිහට. ඇත්තටම ඒ ත්‍රස්තවාදයක් පුරන්තුරන් කරන්න පුළුවන්. ඒ ත්‍රස්තවාදීන් එනවා නැත්. ඒ කියන්නේ ත්‍රස්තවාදී විදිහට ඒ අධ්‍යාපනය කඩාකප්පල් කරවීමට හෝ අධ්‍යාපනය කඩාකප්පල් කරවලා විනාශයක් කරන්න යනවා නම් උන් ත්‍රස්තවාදීන්ම තමයි. මොකද කෙනෙක්ගේ අධ්‍යාපනයක් නවත්තන්න ඒ බාධා කරන කෙනෙක් මම විශ්වාස කරන්නේ ත්‍රස්තවාදියෙක් විදිහට. ඔබ ඒ ත්‍රස්තවාදයට මුහුණ දෙන්න. සමහර වෙලාවට ඔබගේ කියන්නේ අභියෝග සහ ඔබට තියෙන දුෂ්කරතා වෙනයි. හැබැයි ඒ බාධා කරන් ඉන්න පුද්ගලයන් විදිහට ඒ හිතාමතා කෙනෙක් ඒ බාධා කිරීමක් කරනවා නම් ඔවුන් ත්‍රස්තවාදීන් විදිහට සලකලා ඇත්තටම ඒ ත්‍රස්තවාදී විදිහටම සලකන්න කියලා කියන ත්‍රස්තවාදීන් කියන්නේ ත්‍රස්තවාදීන් හොඳ වෙන්නේ නැත්නම් ඔවුන්ට පිළිතුර ලබා දෙන්න වෙන්නේ නරක විදිහට. ඒ විදිහට පිළිතුර ලබා දෙන්නත්
වුණොත් ජීවිතයේදී ඒ විදිහට පිළිතුරු ලබා දෙන්න ඔබ ශක්තිමත් විය යුතුයි. එයිද මම උපරිම උත්සාහ කරනවා මම ලබා ගන්න දැනුම ඔබත් සමග උපරිම ෂෙයා කරලා මගේ දැනුමත් ලබා ගන්නවා. ඇත්තටම මම සන්තෝෂ වෙනවා. ඒ හින්දා තමයි මම බොහෝ දුරට මේ වීඩියෝ ලබා ගන්නේ. මොකද අධ්‍යාපනයේ වටිනාකම මම බොහෝ දුරට දන්න නිසා. उत्साह මුහුණු පොතේ සහ එහෙම නැත්නම් අන්තර්ජාලයේ බොහෝ දේවල් සාකච්ඡා වෙනවා මේ සාකච්ඡා වලුත් එක තමයි මම මේ අදහස ඔබලාට කියන ආවේ හොඳයි දැන් අපි පරිගණකයේදී එහෙම නැත්නම් දත්ත වලට ඇතුළත් වීමේදී එහෙම නැත්නම් සීක්වෙන්ෂන් ඇක්සස් එකක් සහ රෑන්ඩම් ඇක්සස් විදියට මේ දත්ත වලට ඇතුළත් වෙලා තමයි මේ දත්ත අපට ලබා ගන්නට පුළුවන් වෙන ඔපරේටින් සිස්ටම් එකක් තුල. මේ වගේම දත්ත කළමනාකරණ පද්ධතියක් තුල කොහොමද ගොනු කල ගොනු පද්ධතියක් සකස් වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් ගොනු නාමාවලිය बिंदु බොහෝ පිළිවෙලකට එහෙම නැත්නම් පරිගණකේ ක්‍රියාකාරීත්වය සිදුවන්නේ අපි මම ඔබ මේ විදිහට වීඩියෝ එකකින් සම්බන්ධ වෙනවා නම් වීඩියෝ එකකින් ආරම්භනවා නම් එය ඊටමම ලෙහිසි දෙයක්. නමුත් මේ පරිගණකේ ප්‍රොසෙසරය තුලින් ක්‍රියාත්මක වෙලා මේ විදිහට මම ඔබ සජීව සම්බන්ධ වීම බිංදු එකට බවට පරිවර්තනය වීම සිදුවීම ඊටමම විශාල කාර්යභාරයක් සිදුවන අවස්ථාවක්. එතකොට ඔපරේටින් සිස්ටම් එක මෙම ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීමේදී එක් එක් කොටස් වලින් එක් එක් ආකාරයට තමයි පැහැදිලි කිරීම සිදු කිරීමට සිදු කිරීමට සිදුවන්නේ. එහෙනම් නැත්නම් structure of directory in operating system. එහෙනම් නැත්නම් directory එකක් කොහොමද? එහෙම නැත්නම් ගොනුව ගොනු කළමනාකරණය ඔපරේටින් සිස්ටම් එක සිදුවන්නේ කොහොමද? structure of directory in operating system. Structure of directory in operating system. දැන් ඒදී උදාහරණ විදිහට අපි හිතමු operating system එකේ පළවෙනි operating system එකේ පළවෙනි boot එක boot වෙලා boot වුණාට පස්සේ මේ operating system එකේ ගුණ කළමනාකරණය සිදු වෙනවා. දැන් ඔබලා laptop පරිගණකයක හෝ desktop පරිගණකයක සිදු වෙනවා නම් මේ desktop හෝ laptop පරිගණකයේ දත්ත ගමන් කිරීම දත්ත කළමනාකරණය වීමේදී එහිදී අපි root කියන්නේ අපි windows operating system එක නම් root file එකක් කියලා කියනවා. නැත්තම් මේ දත්ත තිබෙන folders දෙන root file එකක්. එහෙම නැත්තම් kernel එක තුල තියෙන root file එකක් විදිහට තියෙනවා මේ ගොනු කළමනාකරණය සිදු වීමේ. එතකොට මේදී එක් එක් විදිහට අපි කිව්වොත් single level directory නාමාවලියක්. එහෙම නැත්තම් තනි single level directory නාමාවලියක් විදිහට තියෙනවා තනි මට්ටමේ. එහෙම නැත්තම් operating system එක ගුණ කළමනාකරණය කිරීමේදී single level directory system එකක් එහෙම නැත්නම් නාමාවලියක් විදියට තියෙනවා. single level directory single level directory single level directory single level directory එහෙම නැත්නම් තනි මට්ටමේ නාමාවලියක්. එහෙම නැත්නම් මේ තනි මට්ටමේ නාමාවලියක් එහෙම නැත්නම් මේ විදිහ ෆයිල් එහෙම දැත්ත උදාහරණ දෙකක් ගන්නකො ඔයාලා
පුද්ගලික පරිගණක භාවිතා කරනවා කියලා පුද්ගලික පරිගණක මයික්‍රෝ පරිගණක තියෙනවා කියලා පුද්ගලික පරිගණක මයික්‍රෝ පරිගණක තියෙනවා නම් ඒ වගේ යූසර්ස්ලා ඉන්නවා දැන් උදාහරණයක් විදියට අපිට යූස් account රාශියක් හදන්න පුළුවන් මේ වගේම අපිට මුසාව වගේ ඔපරේටින් සිස්ටම් එකක් සර්වර් එකක් ඒ වගේම අපිට මු මේන් ෆ්‍රේම් කම්පියුටර් එකක් මෙන්න මේ වගේ දේවල් වලදී මෙන්න මේ වගේ දේවල් වලදී අපි යූසර්ස්ලා රාශියක් හදාගන්නවා. එතකොට මේ යූසර්ස්ලාට අනුව දැන් උදාහරණයක් විදියට ඔයාලා Windows operating system එකක පුද්ගලික පරිගණකයේ තියෙනවා නම් user account එකක් තියෙද්දි සමහර වෙලට user අපි හිතමු user account ABC කියලා හදලා තියෙනවා කියලා. මේ A කියන user ගේ picture කියලා my picture කියලා folder එකක් තියෙනවා නම් එයට B කියන එකට access දෙන්න දීලා නැත්නම් එයට ඇතුළත් වෙන්න බෑ. C කියන එකට access දීලා තියෙනවා නම් එයට ඇතුළත් වෙන්න බෑ. මේ වගේ අපි users ලා ප්‍රමාණයක් හදනවා. එතකොට මේ මම කියන operating system එකේ ගොනු කළමනාකරණය කිරීමේදී ගොනු කළමනාකරණයේදී එතකොට තනිවට single level directory එකක් විදිහට කරනවා නම් එතකොට මේ directory එක අපි හිතමු මේ එක් directory එක D1 කියලා තියෙනවා කියලා D1 මේ එක ඩිරෙක්ටරි එකක් තියෙනවා මේක එක ෆයිල් සිස්ටම් එකක් එහෙම නැත්නම් එක ඩිරෙක්ටරි එකට එක ෆයිල් එහෙම නැත්නම් එක ෆයිල් ගොනු කළමනාකරණයක් විදිහට කරන්නට පුළුවන් එහෙම නැත්නම් මෙතනදී එක ඩේටා ෂීට් එකකට එහෙම නැත්නම් එකම ඩිරෙක්ටරි එක මේ ඩිරෙක්ටරි එක उदाहरण මේ ඩිරෙක්ටරි එකකට අපි හිතමු මේ එකම ඩිරෙක්ටරි එකේ තමයි මේ යූසර්ස්ලා හැමදෙනාම එකතු වෙලා තියෙන්නේ මේ යූසර්ස්ලා ඉන්නේ එකම ඩිරෙක්ටරි එකක් තුල එකම ඩිරෙක්ටරි එකක් තුල එහෙම නැත්නම් එකම ඩිරෙක්ටරි එකක් තුල තමයි මේ තියෙන්නේ මේ ඩිරෙක්ටරි එකක් තුල සියලුම ෆයිල් කියන එකම ඩිරෙක්ටරි එකක් තුල මේ කොටස් වලට වෙන් කරගෙන එකම එකම ඩිරෙක්ටරි එකක් තුල මේ ෆයිල් සිස්ටම් එකක් තියෙනවා අපි භාවිත කරන එක් ඔපරේටින් සිස්ටම් එකක එහෙම නැත්නම් අපි user account කීපයක් හැදුවම අපිට user account වල ඒ අපිට ඉදිරියේදී තියෙන user account වල අපිට විවිධ ගොනු හදන්න පුළුවන් එකම නමකින්. නමුත් මේ වගේ එහෙම නැත්නම් single level directory system එකකදී අපිට ඒ විදිහට ෆයිල් හදන්න බෑ. ඒකෝට එක directory එකයි තියෙන එක ෆයිල් එකයි තියෙන. මෙන්න මේ තමයි single level file directory එකක් විදිහට හඳුන්වන්නේ. එතකොට මෙතන එක යුනික් නේම් එකක් තියෙන තමයි ෆයිල් එකක් හදන්න ඕනේ. ෆයිල් එකට අමතරව ඒ නමකින් තවත් ෆයිල් එකක් හදන්නට හැකියාවක් නැහැ.
ඊළඟ එක තමයි තියෙන්නේ 2 level directory. එහෙම නැත්නම් level 2ක directory එකක් විදියට තියෙනවා. එහෙම නැත්නම් master directory එකක් තියෙනවා. user directory එකක් තියෙනවා. අපි සාමාන්‍ය භාවිත කරන ආකාරයට master directory එකක් තියෙනවා, root file එකක් තියෙනවා, operating system එක ගොනු කළමනාකරණය කිරීමේදී master directory එකක් එහෙම නැත්නම් d1 එක directory level එකක් තියෙන d1 කියලා හිතමු. එයා master directory. master directory. ඊළඟට තියෙනවා user directory. d10 निर्माण मल्टिपल यूजर्स बहु परिशील बहु परिशील සකස් කර ගන්න පුළුවන් බහු පරිශීලකම් විදිහට මෙය 2 level directory 2 level directory 2 level directory එකක් විදිහට තමයි කියන්නේ. එතකොට 2 level directory master directory directory file 1 file 2 විදිහට තියෙනවා. මේ එක් අවස්ථාවක විදිහට more than 2 files එහෙම නැත්නම් file කිහිපයක් එතකොට මේ multiple users ලා අතර භාවිතා කරන්න පුළුවන්. මෙහිදී ආරක්ෂාව පිළිබඳ තියෙන එහෙම නැත්නම් ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. මෙහි advantage එක අපිට කියන්න පුළුවන් එකම නමින් file කිහිපයක් හදන්න පුළුවන්. මෙහි advantage එක විදියට එකම file 1 එහෙම නැත්නම් 2 1 level directory එකේදී वन लेवल डायरेक्टरी है कि वन लेवल डायरेक्टरी है कि फाइल कदम एक डायरेक्टरी एक फाइल पमन नाम टू लेवल डायरेक्टरी मास्टर डायरेक्टरी मैं डायरेक्टरी यही अब मल्टीपल यूजर्स मल्टीपल यूजर्स मल्टीपल यूजर्स सपस्कर फाइल एक फाइल नाम की फाइल की පුළුවා මෙය එක අවස්ථාවක් එහෙම නැත්නම් මෙය ඇඩ්වාන්ටේජ් එකක් විදිහට කියන්න පුළුවා. ඒ වගේම යූස් account වල අපිට කොටස් වලට වෙන් කරගෙන ඉතමම හොඳ කළමනාකරණයකින් යුතුව ගොනු පද්ධතිය කළමනාකරණය කරන්න පුළුවන්. මේ එක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් විදිහට කියනවා මේ ෆයිල් ෂෙයා කරගත්තොත් මේ ෂෙයා ෆයිල් අතර එහෙම නැත්නම් ආරක්ෂාව ෆයිල් අතර ආරක්ෂාව පිළිබඳ ගැටුවක් ඇති වෙනවා. ඒ වගේම परिमाण फाइल प्रमाण मेन क्रम फाइल टू लेवल फाइल मेहदी अवस्था मेहदी यूजर्स मे यूजर्स यूजर्स मे यूजर्स एक डायरेक्टरी तब डायरेक्टरी ඇතුල් වෙන්නට හැකියාවක් නැහැ. මේ 2 level directory එකදී මේ D10 කියන user ට D9 කියන directory එකට ඇතුළත් වෙන්නත් බෑ. D9 කියන user ට D10 කියන එකට ඇතුළත් වෙන්නත් බෑ.
ඩී 9 කියන එකකට ඩී 8ට ඇතුළත් වෙන්නත් බෑ මේ වගේ ඩිරෙක්ටරිස් ගොඩක් හැදෙනවා එතකොට මෙහිදී බොනු ප්‍රමාණයක් වැඩි වෙන්නට ඉඩ තියෙනවා එහෙනම් නැත්නම් ඔපරේටින් සිස්ටම් එකේ යූසර්ස්ලා කීප දෙනෙක් හැදෙද්දී මේ ඩිරෙක්ටරිස් වැඩි ප්‍රමාණයක් හැදෙනවා මෙයත් එක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් විදිහට අපිට කියන්න පුළුවන් මෙහිදී ඇතුළත් වෙන්නට හැකියාවක් නැහැ තව අපට ආරක්ෂාව සම්බන්ධයෙන් කිව්වොත් අපි යූසර් account එකක් හදන්නේ මේගොල්ලන්ට ඇතුළත් වෙන්න බැරි වෙන්න නම් නමුත් එය යම් කිසි ආකාරයකට ඇතුළත් වෙන්නට හැකි ආකාරයට ආරක්ෂාව පිළිබඳ එවන ගැටලුවක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා ඊළඟට තමයි hierarchical structure එකක් එහෙම නැත්නම් tree structure එකක් tree structure එකක් tree structure එකක් එහෙම නැත්නම් hierarchical structure එකක් tree structure එක hierarchical structure එකක් මෙහිදී සිදුවන්නේ අපි මුලින්ම කිව්වාගේ root directory එකක් තියෙනවා ප්‍රධාන directory එකක් තියෙනවා root directory එකක් විදිහට d1 root directory එකක් තියෙනවා root directory එකක් තියෙනවා ඊළඟට මේ කොටස් වලට වෙන් කරලා තියෙනවා d8 d7 d6 d5 විදියට users ලා ඉන්නත් ලේද මේක directory එක ඒ වගේම මේ users ලා ඉන්නවා මේ තුල file තියෙනවා f1 f2 F3, F5, F5 में ये टाप ये तो फाइल सिस्टम में कहते हैं ना कि ला फाइल थी ना क्या මේ විදිහට ෆයිල් එහෙම නැත්නම් ෆයිල් ඇන්ඩ් සබ් ඩිරෙක්ටරිස් විදිහට තියෙනවා මේක යූසර් ඩිරෙක්ටරි මේ තියෙන යූසර් ඩිරෙක්ටරි මේ තියෙන ෆයිල් ෆයිල් ඇන්ඩ් සබ් ඩිරෙක්ටරිස් සබ් ඩිරෙක්ටරිස් මේවා මේ 3 ස්ට්‍රක්චර් එක නැත්නම් hierarchical structure එකක් තුල hierarchical structure එකක් තුල ෆයිල් ෂෙයා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ එක user කෙනෙක්ට මේ ෆයිල් ෂෙයා කරන්න පුළුවන්. 2 level structure එකදී මේ ෆයිල් ෂෙයා කරගන්නට හැකියාවක් තිබ්බේ නැහැ. මෙතනදී අපට පුළුවන් ඔබ ෂෙයා කරගන්න ෆයිල් ෂෙයා කර ගැනීම හැකියාවක් තියෙනවා. මේ වගේ ऑपरेटिंग सिस्टम है कि हम नेता में वाके क्रमय भाविता कराना हम नेता थ्री स्ट्रक्चर का हायरार्किकल स्ट्रक्चर का आधार है ऑपरेटिंग सिस्टम में एक फाइल मैनेजमेंट का आती है ना मैं දත්ත ගබඩා කර ගන්නට පුළුවන් එහෙම නැත්නම් දත්ත ෂෙයා කර ගන්න පුළුවන් යූසර්ස්ලත් අතර මෙය එක් අවස්ථාවක විදිහට එහෙම නැත්නම් ඩිරෙක්ටරි ස්ට්‍රක්චර් අලව සබ් ඩිරෙක්ටරිස් එහෙම නැත්නම් මේ ඩිරෙක්ටරිස් අතර තවත් සබ් ඩිරෙක්ටරිස් අතර දත්ත හුවමාරු කර ගන්න පුළුවන් එතකොට ෆයිල් මෙහිදී අපට අවස්ථාවක් ලබා දීලා එහෙම නැත්නම් මේ දත්ත වලට ඇතුළත් වෙන්න හැකියාවක් ලබා දීලා තියෙනවා සමාවෙන්න මම මෙතනදී ට්‍රී ස්ට්‍රක්චර් එකයි සයිකල් ගැප් ස්ට්‍රක්චර් එකයි තමයි මම මේ විස්තර කරේ සයිකල් ගැප් ස්ට්‍රක්චර් එක සයිකල් ගැප් ස්ට්‍රක්චර් එකක් මෙතනදී ට්‍රී
ත්‍රී ස්ට්‍රක්චර් එකක් හයිරාර්කිකල් ස්ට්‍රක්චර් එකක් නෙවෙයි සයිකල් ග්‍රැප් ස්ට්‍රක්චර් එකක් සයිකල් ග්‍රැප් ස්ට්‍රක්චර් එකක් තමයි මේ සාකච්ඡා කරේ එහෙම නැත්නම් මේ ඩිරෙක්ටරිස් අතර දත්ත හුවමාරු කර ගන්නට පුළුවන් එහෙම නැත්නම් යූසර් අතර මේ ඩිරෙක්ටරිස් දත්ත හුවමාරු කර ගන්න පුළුවන් එහෙනම් සයිකල් ග්‍රැප් ස්ට්‍රක්චර් එකක් ත්‍රී ස්ට්‍රක්චර් එකක් තුළදී සිදුවන්නේ මේ විදිහට අපි මුලින්ම සාකච්ඡා කරන විදිහට රූට් ඩිරෙක්ටරි එකක් තියෙනවා යූසර් ඩිරෙක්ටරි එකක් තියෙනවා මෙහිදී තවත් සබ් ඩිරෙක්ටරිස් සකස් කර ගන්න පුළුවන් සබ් ඩිරෙක්ටරිස් හදා ගන්න පුළුවන් මේ සබ් ඩිරෙක්ටරිස් හදා ගන්න පුළුවන් ත්‍රී ස්ට්‍රක්චර් එකක් එහෙම නැත්නම් ත්‍රී ස්ට්‍රක්චර් එකක් තුලදී මම මේ විදිහේ මේ දෙකේ පැටලීමක් වුණා ත්‍රී ස්ට්‍රක්චර් එකක් හයිරාර්කිකල් ස්ට්‍රක්චර් එකකදී යූසර් ඩිරෙක්ටරි තුල තවත් සබ් ඩිරෙක්ටරිස් සකස් කර ගන්න පුළුවන් यूज़र डायरेक्टरीज तीना मेहदी तवत सब डायरेक्टरीज सकस कर गान पुलवा मैं ऑपरेटिंग सिस्टम वाला मेन फ्रेम कंप्यूटर ये वाले हमारा नेटवर्क ऑपरेटिंग सिस्टम तोड़ बारी तक कराने पुलवा एक का वस्ता वा वो फाइल लेगा यूज़र डायरेक्टरी का तीना यूज़र डायरेक्टरी का फाइल सिस्टम में आती है ना मैं यूज़र डायरेक्टरी अदर सब डायरेक्टरीज निर्माण कर गान पुलवा ना ऑपरेटिंग सिस्टम में ए ट्री स्ट्रक्चर का मेहदी दत्त हुआमारू कर गान देहना तम दत्त शेयर कर गान पुलवा ना साइकिल ग्रैप स्ट्रक्चर का आपकी जेटर हम दूना ना साइकल ग्रैप स्ट्रक्चर का आपकी जेटर हम दूना ना साइकल ग्रैप स्ट्रक्चर का आपकी जेटर हम दूना ना मैं देखता था मैं प्रधान विनाश काम है मैं तम प्रधान आकार तुना के मैं फाइल डायरेक्टरीज निर्माण वाला थे ऑपरेटिंग सिस्टम तो लो निर्माण वाले का पहले नहीं करता मैं वन लेवल यानी तम सिंगल लेवल डायरेक्टरी का यही दी थी मैं एकम डायरेक्टरी का मैं डायरेक्टरी का पूरा फाइल सिस्टम में का दिया ये तो बोलता एकम डायरेक्टरी का थी ने मैं एकम डायरेक्टरी का पूरा फाइल सिस्टम में का दिया ईलांग एक तमाम टू लेवल डायरेक्टरी से हम आता टू लेवल डायरेक्टरी के लिए डायरेक्टरी फॉर डायरेक्टरी का थी ना डायरेक्टरी का थी ना मैं डायरेक्टरी का तुलना तब सब डायरेक्टरीज සහ ඒ තුල ෆයිල් නිර්මාණය කර ගන්න පුළුවන්. මේ ෆයිල් ෂෙයා කර ගන්න බෑ. මේ තුල ෆයිල් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒ ලෙවල් 2 එකක් විදියට ඒ ළඟට ලෙවල් 3 එකක් තුල ඩිරෙක්ටරි එකක් තියෙනවා. යූසර් ඩිරෙක්ටරිස් තියෙනවා. මේ යූසර් ඩිරෙක්ටරිස් තුල තව සබ් ඩිරෙක්ටරිස් නිර්මාණය කර ගන්න පුළුවන්. යූසර් ඩිරෙක්ටරිස් තුල සබ් ඩිරෙක්ටරිස් නිර්මාණය කරන්න පුළුවන්. සයිකල් ග්‍රැප් ස්ට්‍රක්චර් එකක් තුල रूट डायरेक्टरीज තියෙනවා यूजर डायरेक्टरीज තියෙනවා ඒ වගේම එහි තුල තියෙන ෆයිල් අනිකුත් යූසර්ස්ලා අතර ෂෙයා කර ගන්න පුළුවන් ඒක තමයි ප්‍රධාන වෙනස්කම් විදියට හඳුනන්න පුළුවන් ෆයිල් එහෙම නැත්නම් ෆයිල් සිස්ටම් එකක් තුල එහෙම නැත්නම් ස්ට්‍රක්චර් ඔෆ් ඩිරෙක්ටින් ඔපරේටින් සිස්ටම් එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එකක් තුල ඩිරෙක්ටරිස් සකස් වෙලා තියෙන ආකාරය හොඳයි තව විනාඩි කිහිපයකින් නැවතත් අපි සම්බන්ධ වෙමු කියලා මම අදහස් කරනවා අපි තව විනාඩි කිහිපයකින් ඔපරේටින් සිස්ටම් තුල එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් තුල මෙහෙම පද්ධති තුල ෆයිල් මැනේජ්මන්ට් සිස්ටම් එකේ කොටසකින්ම නැවතත් හමු වෙමු එහෙනම් නැවතත් මම මතක් කරනවා The Beyond the Future YouTube channel එක ඒ වගේම Facebook page එක ICT knowledge sharing tutor ඒ වගේම ලස්සන travel ලස්සන සංචාර Facebook page එක ඒ වගේම විහිළු වගේ විහිළු just like joke Facebook page එක like කරන්න share කරන්න subscribe කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා ඒ වගේම මම මුලින්ම මතක් කර පණ වීඩියෝත් නැවතත් මතක් කරනවා ඒකටත් ඔබලට හැකිනම් පණ වීඩියෝක් ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා නැවතත් කෙටි විරාමයකින් නැවතත් මේ වගේම පාඩමකින් හමු වෙමු